මේ දිනවල සමාජ මාධ්‍ය වල නිතරම දකින්න ඉන්න චරිතයක් තමයි අපි සුරංගියක් ආ. මොකද මේ විවාහ දිවියට එළඹුණා විතරයි. රට ලෝකේ රටේ සීල දනායි කතා බහට ලක් වෙලා තිනා. මොකද හිතන්නේ මේ අලුත් ජීවිතේ අලුත් ආරම්භම? මුලින්ම අපි දෙන්නගේ ආරම්භම ගැනනේ උනේ. ඔව් මම හිතනවා අපි ගොඩක් කියලා සතුටින් ආරම්භ කරපු ගමනක්. I think නමුත් හිතවත් ගමනක් ගොඩක් කරණයි. නමුත් ගොඩක් අය දැනගත්තේ මේ අත කාලේ තමයි. බොහොම ස්තුතියි හදවතින්ම අපිට සුභාශිංසන එකතු කරන අය හදවතින්ම මේ අවන්තෝ සුභපදනයටත් මේ වෙලාවේ ස්තුතිය කියන්න අවස්ථාවක් කරගන්නවා. ඒතරම ඒකත් හොඳ මංගල කාරණයක් නේද? අද මංගල කාරණා හතරක් ඉටු වුණානේ. දැන් මේ මංගල කාරණේ අපි කතා කරමු විලම්බීත. ඔබ දකින්න දැන් ඔබටත් මේක නව අධ්‍යක්ෂකමක් වෙන්න ඉතින් මේ අලුත් අංකුර කලා ශිල්පීන් රංගන ශිල්පීන් සියලු දෙනා අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා අලුත් කියලා අපි කියමු. ඔවුන් පිළිබඳව ඔබට මොකද්ද දැනෙන හැඟීම මේ නිර්මාණය පිළිබඳව? ඇත්තටම මට ලොකු අත්දැකීමක්. ඒ කියන්නේ මට ඇත්තටම මගේ පළවෙනි අත්දැකීම කියලා මම හිතනවා. හැබැයි අර අපිටත් චිත්‍රපටය තුළ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මට මතකයි මේ අපේ කලා ප්‍රවීණ කලා ශිල්පීන් ඒ පිළිබඳව අදහස් දැක්වුවා. සහේ සංගීතයේ පිළිබඳව මොකද ඒක දෙබස් නැතුව නිර්මාණය වෙච්ච එකක් සම්පූර්ණෙම නෙමෙයි. නමුත් ඒකේ අර ගෙදර ගිහිල්ලා හිතන්න යමක් අපිට ඉතුරු කරා කියලා කිව්වා. ඒක ඇත්තටම ඇත්තේ. දැන් ඇත්තටම මම තාම කල්පනා කරනවා මොකද ඒ උනේ කියලා. මට හිතෙනවා ඉතින් අර තරුණ කලා ශිල්පීන් මේ වගේ ගන්න උත්සාහය හොඳයි කියලා. මොකද දැන් සිනමාව ආරක්ෂා කරගන්න වෙනවානේ. අපි දන්නවනේ සිනමා කර්මාන්තය තුළ යාම අරබුද තියෙනවානේ. ඒ නිසා ඒ විය කියන සිනමාවට අලුත් පණක් කියලා මම හිතනවා. දේශානුත් අදහසක්. ඔව් බොහොම ස්තුතියි. මම හිතන්නේ ආකාශ් තාරක පෙරේරා කියන්නේ සිනමාවට අධ්‍යක්ෂණයෙන් එයාගේ පළවෙනි පියවර මේ. ඒකෙන් අපි දෙන්නම හදවතින්ම සුබපතනවා ආකාශ් මල්ලි ඔයාගේ මේ අලුත් ගමනට සුබ වේවා ජය වේවා කියලා. ඒ වගේ තමයි චිත්‍රපටිය ගැන ගත්තොත් එහෙම මුල සිට අග දක්වාම මේ චිත්‍රපටිය ඇත්තටම හිතන්නේ යමක් ඉතුරු කරපු චිත්‍රපටියක්. අපි අපේ භාෂාවෙන් කිව්වොත් අපි කියන්නේ කරකලත හරිනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි අන්තිමට මේ චිත්‍රපටය තුළ උනේ. ඉතින් හැමෝම තරුණ රංගකාරකින් පිරිසක් තමයි ආකාශ් තාරක පෙරේරාගේ භාෂාවෙන්ම කියනවා නම් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ හැමෝම සිනමාවට අලුතෙන් ආපු අය ඉන්නවා, සිනමාවට සම්බන්ධ වුණ අය ඉන්නවා. ඉතින් මේ හැමෝම අර සිනමා මේ චිත්‍රපටේ පුරාම හරිම සාධාරණයක් ඉටු කරා කියලා අපිට කියන්න පුළුවන්. මොකද විශේෂයෙන් මේ චිත්‍රපටිය දෙබස් රහිතව ගොඩනැගුණු චිත්‍රපටයක්. ඒක හරි අමාරු කාර්යයක් කියන එක අපේ ප්‍රවීණ රංගදරයන් පවා ඉතින් ඒ ගැන ප්‍රකාශ කළා. ඒකින් අපිට අලුතෙන් කියන දෙයක් ඒ ගැන නැහැ. අපි සුභපතනවා, අපි දෙන්නම සුභපතනවා විශේෂයෙන්ම ආකාශ් තාරක පෙරේරාගේ මේ විලම්බිත චිත්‍රපටය ගොඩාක් අය අතර වැළඳගෙන මේ චිත්‍රපටය ගොඩාක් දුර යන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න කියලා අපි එයාට සුභපතනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම. අපි ඉතින් සුභපතන අපිත් ඔය විවාහ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී ඉදිරියටම යන්න ලැබේවා කියලා, තවත් කලාකරුවන් ඉදිරියට බිහි වෙන්න. බොහොම ස්තුතියක් කියමු.